හරි සමාවින සමිනාංශ කරදර කරනවා නම් එදා මම කතා කළා දැන්නවා තීරණා ඔක්කොම කරනවා නමුත් වැරදි ටික තාම කර කර දඟලනවා එහෙම ප්‍රශ්නයක් මෙතනින් ගැලවෙන්න කියන්නේ ඉතින් එකක් සිතම තමයි ප්‍රශ්න කෝටියක් ඔබ වහන්සේට දෙන එක උත්තරයි කියලා මම දන්නවා ඒකෙන්ද මේ කතා කරන්නේ සමහරට මම පිස්සෙක් වෙන්න පුළුවන් සමාවින්න මේ මට කරගෙන යන වැඩ පිළිතරම් ප්‍රශ්න තියෙන්නේ ඔබ වහන්සේගෙන් ධර්මදේශන අහනවා සහය ඒව දැනෙනවා තේරෙනවා දැන්නවා කියන තැන නැහැ මේ ප්‍රැක්ටිකලි කරනකොට තමයි තියෙන ගැටලුව ඒ මොහොතට හම්බෙන තැනදී අනේ මන්ද සොයනස මට සමාවින්න මොකද කියන්නේ ඔයා මේ මගේ දේශනා කරන එක පැත්තකින් දාලා ඔයා කරන් ටික සිහියෙන් කරන්නකො මගේ ධර්ම දේශනානේ කරන්න බැරි ඔයා හැමදාම පුරුද්දල කරන් ටිකක් තියෙනවනේ අවු වෙලා ඉන්නේ ඒවා ටිකක් ඒ ටික සිහියෙන් කරන්නකො ඇති ඒ ටික සිහියෙන් කර ඉතරයි තියෙන්නේ නමුත් අර කියන ඩුවලිටි එක මට තේරෙනවා මගේ තිතර කතා කරනවා ඒක නමුත් එතෙන්දී මේ අනිත් පැත්තට අහුවෙනවා ආර හදිස්සිද ඔය මේ ප්‍රශ්න ගැටලු වලින් නිදහස් වෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ මහා හදිස්සියක් තියෙනවා සවිනාස වයස කීයද 38යි දැන් ඔය ප්‍රශ්න ඔක්කොම හදාගත්තේ අවුරුදු 38ක් ඇතුළත එහෙමයි දවසකින් දෙකකින් කොහොමද ගැලේ අවුරුදු 38ක් හදපු තාප්පයක් බැම්මක් දවසින් කඩලා ඉවර ගන්න පුළුවන් නෑ ඒක තමයි මම කියන්නේ ඉස්සලා හදිස්සිය අයින් කරගන්න එකලා වැඩේට උවමනාව හදා ගන්න. ඊට පස්සේ තියෙනවානේ අර ඡන්ද චිත්ත විරිය විමාංශ කියලා කැමැත්තක් මේකට තියෙන්න ඕනේ. ඇත්තටම හැබෑම උවමනාවක් තියෙන්න ඕනේ නිදහස. අංකට හිතක් තියෙන්න ඕනේ. ටැන්සේකට වීරියක් තියෙන්න ඕනේ. නිකන් එක වාට ගහින් ගිඩි ඉන්න වගේ එහෙම මේ කාලාන්තරයක් වැරදි විදියට ගොඩ නගාගත්ත පුරුදු අනිත් පැත්තට හරවන්න බෑ. බුදු කෙනෙක් ආවම බෑ. හිතනවායි පටාචාරා හැම ඇවිල්ලා දවසින් ඩොග් ගාලා අනිත් පැත්ත හැරුණායි කියලා. එයාලා එයාලගෙන කියපු තැන් කියවන්නකො. තියෙනවනේ උදාන තියෙනවා. ඊට පස්සේ බික්කුණි චරිතාපදාන තියෙනවා. කියල බලන්නකෝ තියෙන්නේ පටාචාරා මෙහෙණින් වහන්සේ මහාන වෙලා කාලාන්තරයක් ඉඳලා මේ භාවිතාව තුළ ඉන්නකොට එකෝමත් එක වෙලාවක තේරිලා අවසන් වෙන එක. ඒකට ඔය ඉවසීම තියෙන්න ඕනේ. මේක තමයි කියන්නේ ඉතින්. වා දහස් වරක් මට මේ විදිහට කතා කරත් ඊයේ කතා කරනවා අදක් කතා කරනවා හෙටක් කතා කරනවා කියන්න තියෙන්නේ එකයි ඉතින් තමුන්ගේ වැඩේට ෆෝකස් වෙලා ඉන්න කොච්චර මට කතා කරත් වැඩන්නේ ඕනනම් තව දෙපාරක් තුන් පාරක් කතා කරයි හොඳ මහා ප්‍රාණ වලින් ඊට පස්සේ එහා ගන්නේ ඊට පස්සේ මට බැන බැන ජීවත් වෙයි මට බැන බැන ජීවත් වෙනවා මට ප්‍රසස්තිකයේ ජීවත් වුණත් වැඩන්නේ මේ කියන එක හරියට වෙන්නේ නැත්තම් ඒ නිසා තමුන්ගේ ලෙඩේට ෆෝකස් වෙන්න හොඳ කරගන්න බැරි වුණාට කමන්නේ ටික ටික ඊට පස්සේ හදිස්සියෙන් නිදහස් වෙන්න. එතකොට ඒ වුණි එකක යෙදෙනකොට නිදහසේ යෙදෙන්න පුළුවන්. නිදහසේ යෙදෙනකොට නිදහසේ දකින්න පුළුවන් ඒ වගේ හරි වැරදි. ඒකට ඒක ඇති ආදීනව පැත්ත තමුන්ටම මෙනෙහි කරගන්න පුළුවන්. ඔන්න ওই ටික හරියට වෙනකොට නිස්සරණේ වෙනවා. මේකේ ආශාදයට කලබලයි. ඒ වුණාට එපා වෙනවයි කියලා තමුන්ම කියනවා. හරියට එපා වෙච්ච මිනිස්සෙක් ඕකේ ආයෙ දෙන්නේ ඕනෙම දෙයක. අපි කියන්නේ හරියට එපා වෙනකන් යෙදෙන්න කියලා සිහියෙන් ආස්වාදයේ යෙදෙන්න සිහියෙන් එතකොට ඒකේ ඇත්ත කතාව පෙනේ ඒකේ ආදීනවේ දරුණුවටම යම් වෙලාවක තේරේ ඒ වෙලාවේ ඔයා අකමැති වුණත් ඔයා එකෙන් ගැලවෙනවා කුඩල් හරි කැමැත්තෙන් එල්ලෙන්නේ කකුලක එල්ලීගෙන කකා ඉන්නකොට කොහෙන්දෝ කවුදෝ ලුණු ටිකක් වට්ටල කොච්චර මේක ආස්වාදයේ තිබුණා tiraද උට හොඳටම තේරෙනවා තවදුරටත් මේක මෙහෙම ඉන්න බෑ ඊට පස්සේ ඒ ආදීන මේ දකිනවා ඒකේ තියෙන මේ ගැටලුකාරී පැත්ත ඒ කරලා කුණ්ඩල්ලා කැමති වුණත් ලේ බොණ්ඩ වැඩන්නේ ඌ හැලෙනවා
ඒක දැක්කට පස්සේ දැකලා තව දුරටත් ඒක යෙදෙන්න බෑ. ඕනෙම දෙයක ඇත්ත කතාව පැහැදිලි වෙනකන් විතරයි කතාව වෙන්නේ. රාගාධික මිනිස්සෙකුට නේද? දවසක් තිස්සේ අර එම්බාම් කරන තැනක තියාගෙන මිනි 30ක් 40ක් ලස්සන ලස්සන කෙල්ලෝ මැරිච්ච උන් ටික කපන තැනක එතනින් එළියට එන්න දෙන්නේ නැතුව වාඩි කරවාගෙන ඔහෙ හිටපන් කියලා. මේ දවස් 30 ඔය මිනි ටික කපන දෙන තියාගත්තා නම් එදායින් පස්සේ ඒ මනුස්සයාට අර කියන කාමයක් නැ, අර කියන දැවිල්ලක් නැ. තේරෙනවද? ලොකු එපාවීමක් තේරෙනවා. ඇයි ඒ? මතු පිටින් දැකලා තමයි රසනයි ෂෝක් කියලා ඔය අහුවෙලා තියෙන. දැන් ඒ මනුස්සයා ඇත්ත දැකලා තියෙනවා. මොකක්ද මේක ඇතුළාන්තයේ දැකලා තියෙනවා. මේ කොවිතරම්නම් ජරා ගොඩකටද මේ විදිහට ඇලුම් කරන්න කියලා දැකලා තියෙනවා. මම තවදුරටත් ඒක පස්සෙන් දුවන්න බෑ. එයා කැමති වුණත් දුවන්න බෑ. ඉතින් එයාට මොකක්ද ඒ වෙලාවේ සිද්ධ කරේ? අකමැත්තෙන් නමුත් ඒ අවස්ථාවේ හොඳට සතියට සිහියට දැනෙන්න තේරෙන්න එයාට කල් දුන්නා. කල් දෙනකොට එයා වැඩිපුර දැක්කයි. හරියට දකිනකොට තමුන් ඒකෙන් નિરાයාසයෙන්ම ගැලවෙනවා. ඉතින් තමුන් කරන වැරදි වැඩ කවරක් හෝ වේවා ඇතුලේ හොඳයි කියන එක තියෙනකම්ම ඔය අහුවෙන එක වෙනවා. ඉතින් ඒක අම්මා මුත්තා කිව්වත් ඒක වෙනවා. එහෙම තමයි මේක හදලා තියෙන සිස්ටම් එක දුවන්නේ. ඒ නිසා තමයි මේක මේ තරම් අමාරුයි කියන්නේ අපි ගැලවෙන්න. දානේ කියලා දානේ දුන්නත් අන්තිමේදී දානේ කියන සිතුවිල්ලටත් ඇල්ලන්නේ අපේ ආම්දුරන්නේ. ඒ තරම්ම හිත හරිම මායාකාරී තමයි. එහෙම නේ සෝනාංශ. තේරුම් ගන්න ඉතින් ඔය තේරෙන හැම විදිහකට. උත්සාහ කරනවා සෝනාංශ නෑ මගේ ඇත්තටම තින්නේ මේ පුරුදු ටිකක් කරනවා. මේ පුරුදු ටිකක්. ඔහෙට නෙමේ සසරේ ඉන්න හැමෝටම තියෙන පුරුදු ටිකක් තමයි. සසර කියන්නේ පුරුද්දක්. පුරුද්දක්. උත්සාහ කරමු සඳ චිත්ත විමර්ශ දාසින වෙදී. අය කතා නොකරන ගමන් නෑ. මොකද කතා කරොත් ආයෙ ටිකක් මේ හරුපු ටිකක් අහගන්න වෙන්නේ. මොකද ඔහෙට කියන්න තියෙන හැටි කියලා තියෙන්නේ. පුළුවන් නම් ඇදෙන්න බලන්න. හ්ම්. හොඳයි. හොඳයි.